ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා නමෝ බුද්ධාය ඒකයි එදා සුනාමිය එද්දී දැන් මේ කාවන්තිස්ස රජුරන්ගේ කාලේ ඒ ගලන ජලය නතර කරගන්න බැරි තැන ගලින් නිර්මාණය මවන ලද පිළිමයක් සද්දෙමින් මුහුද ළඟ තිබ්බා යන්තාක වතුරේ ප්‍රතිමාවෙන් එහාට ගියා ඒ ජලකඳ සම්බුදු ගුණ දන්නා නිසාවෙන් තමයි සුනාමිය දවස්වල චූටි බුදු පිළිමේ වතුරෙන් පෙරළුවේ නැත්තේ ඒ නිසා මේ රටේ යන කුමන්ත්‍රණ මේ ඇවිලෙන ගින්දර පින්වත්නි ලප් ලප් තැනම ලොප් වෙලා යන්නේ සම්බුදු බලය නිසා ඒක සත්‍යයක්මයි ඒක සත්‍යයක්මයි ඉතින් මේ ලංකාව ආක්‍රමණය කළා දිනවා පින්වත්නි මේ වෙනකොට විසිගානක් ආක්‍රමණිකයෝ සේන ගුත්තික අසීල එහි ළඟට ආර අවුරුදු 44ක් මේකේ මේ ලංකාව අල්ලගෙන සිංහල මිනිහට වද දුන්නා එලාරස මේ බුදුගුණ කියන කල් කරබාගෙන හිටියේ නෑ වද දුන්නා තමන්ගේ උන්ට කිව්වා ගිහිල්ලා චෛත්‍යවල මල පහ කරපල්ලා කියලා. තමන්ගේ මිනිස්සුන්ට කිව්වා ජයසිරි මහ බෝධින් වහන්සේගේ ආසා මේ බෝධින් වහන්සේ උඩ නැගලා සෙල්ලම් කරපියව චොන්චිලි පැද පියව කිව්වා. ඒව දැකලා තමයි අර අවුරුදු 12 නන්දි මිත්‍ර උන් තරි ගහලා දැම්මේ. ආන් ඔය බුද්ධ භූමියේ කෙලෙසන නිසා තමයි රුහුණේ ඉඳලා දුටුගැමුණු රජුරෝ මේ ආක්‍රමණික මේ ඒ ආක්‍රමණික එලාරව පළවා හැරිය යුද්ධ කරලා සුද්ධ භූමිය බේරගන්න අවුරුදු 44ක් මේ අවුරුදු 44ක් මේ රටේ සිංහලියෝ පෙළපෙළා ඉඳලාවත් සිංහල ජාතියත් බුද්ධ ශාසනයක් නැති කරන්න බැරි වුණා එලාරට බුද්ධානුභාවය නිසා එතකොට ඔය අවුරුදු 44 න් ඉඳලා ඊට පස්සේ දුටුගැමුණු රජුරෝ පහළ වුණානේ ඔය දුටුගැමුණු රජුරෝ පහළ වෙච්ච කාලේ දුටුගැමුණු රජුරෝ යුද්ධ කළේ සිංහල මිනිස්සු එකතු කරගෙනනේ එතකොට ඔය සිංහල මිනිස්සු කලින් හිටියේ නැද්ද සිංහල මිනිස්සු ටික එකතු කරගෙනම දසමහ යෝධයෝම එකතු කරගෙන තමයි යුද්ධ කළේ එරාව එලාරව පන්නා හැරියේ එදොට ඒ මිනිස්සු කලින් හිටියනේ. එදොට ඒ මිනිස්සුන්ට බැරි වුණේ ඇයි එලාරෝ පන්නන්න? කවුද ඕනන්නේ? කවුද ඕනන්නේ? නායකෙක්. කාලිංග මාර්ග රට ආක්‍රමණය කළා. සිංහල බෞද්ධයන් අල්ලලා අතපය කැපුවා. එක්කෝ සිංහලෙක් නම් බෞද්ධයෙක් නම් එක්කෝ අතක් නැහැ කකුලක් නැහැ ලංකාවේ අවුරුදු 21ක් රට පාලනය කළා අර කොටවල් ටික අත්පා නැති කොටවල් ටික අවුරුදු 21ක් බලාගෙන හිටියා විජේබාහු පෙරකුම්බා කියන නායකයෝ දෙන්නා පහල වෙන කාලේ අර කොටන්ට දාව ඉපදිච්ච දරුවෝ රටේ ඉස්සෙසත් කළා සිංහල මිනිස්යාගේ ජවයේ ශක්තිය වීරිය තියෙන මිනිසු ලංකාවේ ඉන්නවා මැරිලා නැහැ ඒලි මැරිලා නැහැ අදාළ කෙනා එනකල් ඉන්නේ ඒ අදාළ අය නේකයි වළක්වන්නේ මේ ලෝකෙින් පුදුමයි මේ බුද්ධ ශාසනයේ සියලු සංස්කාරයෝ නැසෙන සුළුය නොපමාව කුසල් දහම් වඩන්නේ